අයිබෝවන් ඔබ සමග සුබෝදෑසනක් පතමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල පළමුවන සේවයේ දවසේ වැඩසටහන් දැන් ආරම්භ කරමු. අද ශ්‍රී බුද්ධ වර්ෂ 2524 වැන්නේ ඉල් මාස අවදාසිවක නම් තිතියලත් සඳු දිනෙහිවත් ක්‍රිස්තු වර්ෂ 1980 වූ දෙසැම්බර් මාස පළමුවන සඳුදා මෙම සේවයේ වැඩසටහන් විසිරුවා තවම හිරු උදා වී නැත. මෙත්‍ර 61 සහාර හදවතට අමතන හුරු පුරුදු ලෙන්ගතු කටහඬක් 702 දසාතින් ප්‍රවෘත්ති ගලායි සියල්ල කියවේ තෝරා බේරා සැකසෙයි ලියවේ තවත් නව පුවතක් නැවත සැකසෙයි ඇඟිලි තුඩු කඩිසර වෙයි යසට යතුරෙන් ලියවෙයි හැම කෙනෙකුම ලහි ලහියේ එකම අරමුණකට යොමු වෙයි සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනම නතු වෙයි පරිවර්තනය වෙයි ආසන් පිටපත ප්‍රවෘත්ති නිවේදක අතට පත් වේ. උදෑසන 6:30 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති ප්‍රාණ අපකරු අර්බුදයට විසඳුම අනිශ්චිතව පවතිද්දී विशेष आने දිනපතාම උදෑසන මේ රැස්වීමේදී අධ්‍යක්ෂ ජනරාල් සේවා අධ්‍යක්ෂවරු පාලකවරු සහ සංවිධායකවරු විවේචන මතු කරති. ගුවන්විදුලි මධ්‍යස්ථානයේ වැඩ කටයුතු කරන අන්දම බලා ගැනීමට අපේ දයාබ රසන්දන් දිනපතාම ගුවන්විදුලි මධ්‍යස්ථානයට පැමිණේ. पालक मेदरे ලැලේ පොස්ට් කාඩ් එකක් කිව්වා. හරික්මන් ප්‍රචාරය වුණා. මේ වගේ ගොඩාක් වෙන වැඩි නේද? අපෝ අපිට දවසකට 1000කට 2000කට වැඩි ගාණක් පොස්ට් කාඩ් එනවා. ඉතින් අපි කාර්යක්ෂම නිලධාරි මණ්ඩලයක් පත් කරලා තියෙනවා.
संगीत गीत पमनक नवे ඒකනේ මම හැමදාම ඩයස් මාත්‍යට කියන්නේ ඇහි දෝෂයක් කියලා. මොකද ඩයස් මාත්‍යන් දෝෂේ? දෝෂේ? දෝෂේ තියනවා නම් සැටෝ මොකොත් හදන්න දෙපොත්තේ. දෝෂි වලට නම් මං හරි කැමති. සහන්ත ගිහින් හිට මොනවද? මොරපාතට විජේසේකර වික්‍රමසිංහ බණ්ඩරහම් දුරංගේ පුතා उपदेश लीमें पशु अवश्य नवीनतम यंत्र सूत्र सपेमत अंश उपकरण अभी कार्यालय कोलंबिंग कथागर सूर्य शंकर मोलिकोटी बाहर प्रचार संरक्षण गबडावे तन्पत् करति बे लंका विशेष
සනමත ගමන් කිරීම ඒ පිළිබඳව හූස්ටන්ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කරන විස්තර ප්‍රචාරයක සිංහල අනුවාදය අද උදෑසන 6:24 පමණ ආරම්භ වන බව සලකන්නේ. Talking with Neil Armstrong, the command pilot, now on the surface of the moon. Talking to him. EDA, that's the walk on the moon. Oh, that's what they were. Mangitan, the Panudia, සභාපතිතුමාත් අධ්‍යක්ෂ මණ්ඩලයත් ගුවන් විදුලි තත්ත්වය උසස් කිරීම සඳහා නිතරම නව මං යොදති. වැඩසටහන් දියුණු කිරීම. ඒ වැඩසටහන් තවත් දියුණු කෙරුවොත් මහජනයාගේ ප්‍රියස්තේ, ශ්‍රාවකයන්ගේ ප්‍රියස්තේ වැඩි වෙනවා. ඒ නිසා මම කල්පනා කරනවා මේ හැමතිතුමා යෝජනා කර ක්‍රමය අපි අනුගමනය කරලා ඒ ක්‍රමයට අනුව කරන්න තියෙන වැඩිදුරම කටයුතු මේ 2021 වර්ෂය තුළ අපි කරන්න ඕනේ. නව මධ්‍යස්ථාන බිහි වෙයි. පුහුණු ශිල්පීන් අවශ්‍ය වෙයි. තාක්ෂණය වැඩසටහන් නිෂ්පාදනය සහ අදාළ ක්ෂේත්‍රවල ශිල්පීන් පුහුණු කිරීම සඳහා පුහුණු මධ්‍යස්ථානය කටයුතු කරයි. නවතම යන්ත්‍ර සූත්‍ර මගින් නූතන තාක්ෂණය ප්‍රගුණ කරයි. අධ්‍යාපන සේවය මගින් දිවයිනේ පාසල් අධ්‍යාපනයට සම්බන්ධ කරලා යම් යම් වැඩසටහන් ඉදිරිපත් කරනවා. මේකෙන් විශේෂයෙන්ම අපි ප්‍රාථමික අධ්‍යාපනය ඒ වගේම කනිෂ්ඨ ද්විතීක වැඩමාලාව යටතේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, මව්බස වගේ වැඩසටහන් වලට අදාළව මේ වගේ සිසු අත්පොත් රිකුත් කරලා තියෙනවා. මේ සිසු අත්පොතෙන් අපි බලාපොරොත්තු වෙනවා දැන් ගණිතය එහෙම නැත්නම් ඉංග්‍රීසි මේ අත්පොත් වලින් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් අර ගුවන් විදුලි පාඩමෙන් ඉදිරිපත් කරන කරුණු වඩා ඒ සමගම වැඩෙන සිඟිති මනසට අනුරූප වැඩසටහන් විශේෂකලක් ගන්නේ. දැන් ගුවන් විදුලි පාඩමේ කියනවා නම් මෙන්න මේ වගේ ප්‍රචාරයට පෙර, ප්‍රචාරය වෙන අතර, ප්‍රචාරයෙන් පසු යම් යම් ක්‍රියාකාරකම් අපි යෝජනා කරලා තියෙනවා. අනාගත පරපුරතුළු විශේෂ ඇල්මක් ඇති ජනසන්නිවේදනයේ භාරගරු ඇමතිතුමා ගුවන් විදුලි මෙන්ම නව මාධ්‍යන් කරාද විශේෂ මෙහෙයවීමක් කරයි. The construction of this studio center will be finished in August next year. 1925 December මාසයේ කොළඹින් කතා ක්‍රමිකයා ආරම්භ වුණු ලංකාවේ ගුවන් විදුලියට දැනට අවුරුදු 55ක් පිරී තිබෙනවා. අනුරාධපුරයේ රජරට සේවය නමිනුත් මාතර රුහුණු සේවය නමිනුත් අපි ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ අනුරපුර රජරට සේවයයි. මේ සියලු පාස්කම් වලින් සමන්විතයි. රජරට සේවයෙන් විවිධ වැඩසටහන් විසිරුවා හැරේ. සංස්කෘතික සහ ආගමික වැඩසටහන් මෙහි විශේෂතනක් ගනී. රජරටින් රුහුණට ලක්දිව පෙදෙසින් පෙදෙසට ජීවන රටාව වෙනස් වෙයි. ඒ වෙනස් වන ජීවන රටාවට, කලාවට, සංස්කෘතියට අදාළ පරිදි මේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන මගින් වැඩසටහන් සකස් කර විසිරුවා හරින ලැබේ. ඒ ඉලක්කය ළඟා කර ගන්නට
අපේ සේවක පිරිසගේ පමණක් නොව අපේ දෑබර අසන්නන්ගේ සහයෝගය අවශ්‍යයි ස්තුතියි වෙලාව රාත්‍රියේ කොළඹ සංස්ථාවේ විනාඩි 15යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල පළමු කොටසයි ආදරණීය මෙලෙසේ වැඩසටහන් මේ සමාප්තයි යරි මෙලෙසේ වැඩසටහන් ආරම්භ වන්නේ හෙට උදෑසන 5:30යි ආයුබෝවන්